மூலிக வசியம் கத்து இசெல்லாம் ஆரம்பத்தில் ஆர்த்திக அற்புதம். ஏ ஆர்த்திக அற்புதம் சமாஜிய அற்புதம் பாட்டு பரவாயில்ல. ඒක දේශපාලන අර්බුදයක් බවට පත් වෙනවා. මේ තුනම දැන් එකකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා. බලයේ කේන්ද්‍රගත වෙලා තිබුණේ පෞලක සමාජික කීප දෙනෙක් සහ ඒව ටයින උඩා කණ්ඩායමකට. ඒ කියන වචනේ සමහරව කැමති ඇත නමුත් ඒක මට කියන්න වෙනවා. හමුදාවේ පාලනයයි, ව්‍යාපාර පාලනයයි, රාජ්‍ය පාලනයයි කියන එක තුන. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා වෙනකොට මුදල් යනු කියලා හිතා අගමැතිවරුන් මුදල් ගන්න. බදු කපා හැරියා. ඒ අනවශ්‍ය දෙයක්. රුපියල් ආදායම අඩු වුණාම රුපියල් ආදායම අඩුයි පඩිගෙවන්න විදිහක් නැහැ මුදල් අච්චුකෝ. එතකොට වෙන්නේ කෙලිම උද්දාමනේ. මොකද තෙල් වල නිල සූත්‍රය ගත්තොත් ඔය සමහර වෙන සූත්‍රය ගත්තා මට ඕන නැහැ කෝ ගන්නන්න පුළුවන්. P සමානයි V1 V2 V3 V4 P කියන්නේ ප්‍රයිස්. V1 V2 V3 කියන්නේ වේරියබල්ස් විචල්‍ය. තෙල් බැරල් එකම විල විචල්‍ය. එකට එන ප්‍රීමියම් එක. ඒක විචල්‍ය. ඉන්ට්‍රස්ට් රේට් එක විචල්‍ය. විනිමය අනුපාතය විචල්‍ය. ඔය විචල්‍ය හතරත් එක්ක දාලා ඔක ගණන් හදුවාම ගොඩ බානකොට ලීටර් එක මිල හදා ගන්න. මේ සියලු විනාශයන් සිදු වුණාන් පස්සේ කියනවා කාබනික පොහොර වලට ගියේක වැරදි තියෙනවා. ඒ වැරදි වීම නිසා තමයි ජනතාව මේ හඳනගන්නේ. එහෙමනම් වැරදි වැරදි ඉන්න එපා කියන කාරණා. පාර්ලිමේන්තු සැසි දෙකක් තිබ්බා කිසිම තීන්දුවකට එන්න බැරි. එතුමා අගමැති අනුතරන් ඉවත් වුණා මට අසනීපයි මට දැන් කරන්න බෑ කියලා. අපේ හිම නෙවෙයි දැනට සාමකාමී උද්ඝෝෂණ හැටියට රට පුරා යනවා. එකක් තමයි ජනාධිපතිතුමා ඉල්ලාසි. ශ්‍රී ලංකා පොත් කියන පෙරමුණට මන්ත්‍රී 149ක් ඉන්නවා. අර විපක්ෂේ 10න් දැන් 7ක් සහය දෙන්න 3ක් නෑ දැන්. රජයට බහුතරය ඇත්තටම නෑ නිල වශයෙන් ගන්න මේ ජනාධිපති කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා මේක මැතිවරණයකට යනවා. ජනාධිපතිගේ බලතල විසීපින සංශෝධන අර අඩු කරලා අර අතුරු පාලනයට බලතල වැඩි කරලා දෙන එක එයාට මේක සමනය වෙනකම් පාලනය කරනවා. මගේ නම් මතේ 20කින් පුළුවන් මේක කරන්න. මෙතන නඩු ඇසීමට නියමිතව තිබෙන නඩු පාගයට අහලා දෙන කිසි කෙනෙකුට අමතකම් දෙන්න එපා කියලා ඒගොල්ලෝ ඉල්ලීමක් කළා. අපිට පුළුවන් කමක් තියෙනුනේ පරිවර්තකෙක් නැතුව ඕනෙම රාජ්‍ය තාන්ත්‍රිකෙක් එක්ක අපේ අදහස කියන්නේ. එතන අදහස ගන්න. වාර්ෂිකව දෙන වත්තම් බරකම් ප්‍රකාශයේ විගණනයක් කළා. විගණනෙන් සර්ටිෆයි කරනවා. සමහරු මෙතන ඉස්සරහට එන්න මේ ඇමතිවරේ පිටු ප්‍රවදනයේ ගදරද්ද කියන ප්‍රශ්නේ එහාට මෙහාට යනවා. වර්ගක අහිංසකෙක් නම් ලේසියෙන් වැරදි කරු වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකර. මේ වටදී සමහර මාධ්‍යත් වගේ කියන්නේ. හොරු ඇල්ලුවා නෙවෙයි අලුත් හොරු ටිකක් නිර්මාණය වුණා. දැන් අපිට ඕන කරලා තින්නේ හිටපු හොරුනේ අලුත් හොරුනේ ඔක්කොම අල්ල. මොකද අපිට බැඳින් නැහැ කිසි කෙනෙක් එක්ක. ආහාර නිවස ජලය ඖෂධ මේවා මූලිකයි කියන්නේ. ඒවා ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාගත කරන්නේ. කොහොමද අපේ රටේ තරඟෙට තරඟෙට කැලෑ කපනවා, වැලි ගොඩ දානවා, ගල් කඩනවා, වැලි හොදනවා, පස් හොදනවා, පරිසර විනාශ කරනවා. මට මේ අවස්ථාව ලැබුණොත් පැය 48ක් යන්නේ නැවෙයි කියලා කතා කරනවා. ගෝල් ෆේස් භූමියට ගියාම වෙනම ආගම් බෙදෙනවා. ජාති බෙදෙන්නේ කුල බෙදෙනවා. එක වොයිස් එකයි. කාලිංග මාග යුගෙවත් අපේ රටේ කෘෂි කර්මාන්තයේ මේ තරම් හානි සිදු වෙලා නැහැ. මේ ඒකක කීයක් හදන්න පුළුවන් යුගයේ? දල වශයෙන් හතරක්. අපිට හිතවත් මිත්‍ර රටවල් එක්ක කෙටි කාලීන වැඩ පිළිවෙලකට ගිහිල්ලා වහාම ඩොලර් පිළියෙන දෙකක් තුනක් අතර හොයා ගන්න ඕනේ. ඊළඟ සති දෙක තුනේදී මේක විසඳගන්න. තමන්ට පුළුවන් නම් කරන්න පුළුවන් කරන්න බැරි නම් පුළුවන් පිරිසකට මේක දෙන්න. ඔය කරනයිට වඩා හොඳින් මන්ද මට නම් කරන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් තියෙන ඒ වගේ තව බොහෝ පිරිසක් ඉන්නවා. ඊළඟ පරපුරට බාර දෙන්න ඕනේ මේ මේ කිසි දෙයක් කරගන්න බැරි බංකොලොත් වෙච්ච රටක් නෙවෙයි. අවුරුදු එකමාරක් තිස්සේ දරුවන්ට විශ්වාසය අධ්‍යාපනයක් නැහැ කොවිඩ් 19 මැද්දේ. මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ බරපතල වෙනසකට අපි යන්නේ නැහැ. මට නම් මේවා විශ්වාස ගැනීම සඳහා 100% මේකට එකඟ වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු පහකට සැරයක් බලන් ඉන්න ගියොත් එම මේ වැඩේ හරියන්නේ නැහැ. අපි දුන්න විධායක බලය තමුන් දාන්සලා අපිට කිව්ව විදියට අපිට ගැළපෙන විදියට රට ගැළපෙන විදියට කළ නැහැ. ඒ නිසා යන්නේ.